අයිබෝර් සාමාන්‍යයෙන් අපි ජීවිතේ මතක හිටින චරිතවලට හරි ආදරෙයින් නේද අජු සාමාන්‍යයෙන් අපි දැන් පුංචි කාලේ ගත්තාම සමහර අය ඉන්නවා අපේ ජීවිතේ අමතක වෙන්නේ නැහැ මරණ තුරාවට. එතකොට තව සමහර චරිත ඉන්නවා අපිට මුණ ගැහිලා නැහැ. හැබැයි අපි දැකලා තියෙනවා අහලා තියෙනවා වැඩිහිටියන්ගෙන් අහලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට අපි හරි ලව් කරනවා. අපේ භාෂාවෙන් කියනවනේ නේ. දැන් එහෙම අපි අතර නැති වුණ කෙනෙක් වුණත් අපි අතර ඒ මතකයත් එක්ක ආපහු පාරක් මොන යම් හෝ විදිහකින් අපිට නිකන් මුණ ගැහෙනවා වගේ එකක් තියෙනවා නම් ඒක ඒක හරි රහයි. ඒක හරි සුන්දරයි. ඉතින් අන්න එහෙම එහෙම චරිතයක් එහෙම කෙනෙක් මොකද්ද මන් දන්නේ වාසනාවකට මේ පහුගිය දවස්වල සමාජ මාධ්‍ය හරහා ඒක සෝෂල් මීඩියා වලින් හිට් වුණා. අපි ඉතින් සාමාන්‍ය දෙයක් දැක්කම නිකන් බලන් ඉන්නේ නැන්නේ. අපිට එහෙම ඉන්නත් බෑ. අර බකන් ඉලන් ඉන්න බෑනේ. ඒ නිසා අපි ආව මේ හොයාගෙන ගියා කොහොම හරි ගුඩ් මෝර්නින් ෂා අපිට එයාව සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. හවුද? අපි හැමෝම ආදරය කරන හඬක් එච්.ආර්. ජෝතිපාල. ඒ හඬ මේ එච්.ආර්. ජෝතිපාලයාණන් ජීවිත ගමන නිමා කරනකොට ගොඩක් දෙනෙක් කියව දෙයක් තමයි ආයි අපිට කවදාවත් අහන්න ලැබෙන්නේ නැහැ. ආයි කවද දකින්නද කවද අහන්නද කියලා. හැබැයි අපි කැමති අපේ ජීවිතේ වගේ ලස්සන අපිට අමතක වෙන්නේ නැති ආදරණීය මිනිස්සු කොහෙදි හරි හම්බ වෙනවනะ. හැබැයි කවුරුත් බලාපොරොත්තු නැති විදියට ඒ හඬ අපිට ඒ විදියටම අහන්න ආයමත් වතාවක් අවස්ථාවක් ලැබිලා තියෙනවා. රූපෙත් ඒ වගේම තමයි ටිකක් නේද? හඬත් එක වගේ රුවත් එක වගේ වැඩත් ඒ වගේම තමයි තාම. ඔබ දැක්කේ නැති වුණාට බලමු අපි කොහොමද වෙන්නේ මොකද්ද කියන මන්ද කියලා පොඩ්ඩක් කතා කරමු දෙයත් එක්ක කවුද කියලා. අයිබෝන්. අයිබෝන්. අපි මුලින්ම මේ දැන් සෝෂල් මීඩියා වල නම් ගියේ මෙන්න මෙහෙමයි ඔබ දකින්න ඇති ජෝති යලි උපදි අපේ කාලේ ජෝති. ඊට පස්සේ තව අපි හොයලා හොයලා බලනකොට දැකලා තියෙනවා ස්ටේජ් වල ඔය ප්‍රසංග වේදිකාවල සිං කරපුවා වීඩියෝ ෂෙයා වෙලා ගිහලා තිබුණා. ඒක බෑන්ඩ් එකක් එක්ක සිං කරන ඒවා ෂෙයා වෙලා ගිහලා තිබුණා. ඒක වෙනම පැත්තකින් කොහම හරි මේ මේ හිට වෙන්නේ ජෝති යලි උපදි කියන එකත් එක්ක. නැත්නම් ජෝතිපාල අවුරුදු ගානකට පස්සේ අර නිකන් අර මොකද්ද කියන්නේ පුනර්භවය වගේ ආපහු උපදිලා වගේ. එහෙම කතාවක්ද මේ? තරම ඔය YouTube කරන කට්ටිය එකර මිනිස්සුන් බලන්න ඕනේ හින්දා එහෙම දානේ. නැත්තම් ජෝතිපාල මහත්තයා කියන්නේ ඇත්තම ලෙජන්ඩ් කෙනෙක්. එතුමාට ලං වෙන්න කිසිම කෙනෙක්ට බෑ මං ඇතුළු. ඒක ඇවිල්ලා වෙනම කතාවක්. හැබැයි ඔහොම ලියන්න හේතුව දැන් සෝෂල් මීඩියා වල ඕනතරම් දේවල් තියෙනවා. මිනිස්සු බලන්නේ නම් පාස් කරලා යනවා. යම්කිසි රහක් තියෙන හින්දා මිනිස්සු කියන්නේ මගේ සමාජ මාධ්‍ය හරහා මිනිස්සු මට ගොඩක් ආදරේ. ලොකු ෆෑන් බේස් එකක් තියෙනවා. ලෝකේ වටේම රසික පිරිසක් ඉන්නවා. මගේ පේජ් එකේ දාද්දි මම බොහොම ගෞරවසරව එතුමා එතුමාට ගරු කරලා තමයි මම දාන්නේ. නමුත් ඒ සින්දු අරගෙන තමයි ගොඩක් ඒගොල්ලන් දාන්නේ YouTube වල. ඉතින් ඒගොල්ලන් කමෙන්ට්ස් දකිනවා මට දාලා තියෙන. ගොඩක් අය දාලා තියෙන ඒ විදිහට. ඉතින් කමෙන්ට්ස් තමයි අර හෙඩ්ලයින් විදිහට ගහන්නේ. පොඩක් මන්දර පයින් නම් දැන් මේ මගේ පේජ් එක එහෙම නැත්නම් මගේ කිව්වද අපි තාම නම කිව්වේ නැහැ. ඔව් ඒක තමයි. නම කිව්වේ නැහැ. දැන් මේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ සමාන හඬ සමාන රුව සමාන අනුරුව යලි උපති ওই කතා ඔක්කොම කෝ අපි ඔයාගේ නම කිව්වේ නැහැනේ. අපි කියමු සම්පූර්ණ නම මොකද්ද? සුනිත් උදේරත්න. එස්.එම්. සුනිත් උදේරත්න. සුනිත් උදේරත්න. දැන් මතක් වෙනවද කවුද මේ කියන්නේ? ජෝතිට ආදරය කරන කට්ටිය වගේම සුනිත් ආදරය කරන ලොකු ෆෑන් බේස් එකක් කියන ඔයාලා නම් දන්නවා හොඳටම. සුනිත් කිව්වම මේ තමයි ආයිපදුණු ජෝති කියලා. හැබැයි ඇත්තටම සුනිත් කැමති නෑ වා කියන වටනේ මේ ජෝති ආයිපදුණා කියන වචනේ කියනකොට පොඩ්ඩක්වත් කැමති නෑ. කැමති නැත් මොකද එතුමාට කිසිම කෙනෙක් සම වෙන්න බෑ. හැබැයි දැන් තියෙන දේ ඇවිල්ලා සජීවි ඉන්න බෑනේ එතුමාට කොච්චර ගියත් ඒ සජීවි හඬ දෙන්න බෑ. ඉතින් මට යම් සිදුරකට උපතින් මට පිටිලා තියෙන හස්කි වොයිස් එකක්. ඒක අනුකරණයක් නෙමෙයි තියෙන්නේ. මේක ඇවිල්ලා මගේ මොනවා දකින්න පුළුවන් ගේ මගේ උපතින්ම ලැබිච්ච දෙයක්. ඉතින් ඒ හින්දා තමයි මිනිස්සු ගොඩක් රසික පිරිසක් මට එකතු වුණේ මේක අනුකාරක හඬක් නෙමෙයි කියලා. හරිද හඬ එහෙම කියමුකෝ මේ සුනේ රූපේ. සාමාන්‍ය ඒක මම හිතන විදිහට මේ රූපේ මේ වෙනස් වීම කියන්නේ ඉස්සර මම ඇත්තට අවුලවාගෙන හිටියේ ගොඩක් අවුලවාගෙන හිටියේ විශ්ව සත්‍යයෙන් මට ලැබිච්ච දෙයක් කියලා මම විශ්වාස කරන්නේ. මොකද මම ගොඩක් පින්දාම් කරන කෙනෙක්. එතුමා වෙනුවෙන් මගේ දරුවෝ කින්නා ඒ වගේ ගොඩක් කරන කෙනෙක් මම. ඉතින් මිනිස්සුන්ගේ මුවින් පිට යනවා මේ දේ හැමදෙස්සම. එයාට යම් කිසි දෙයක් ලැබෙන්න හරි ජෝතිපාලවගේ ඉදිරියට එන්න කියන වචන කියනවා.
ඉතින් එහෙම දෙයක් කියලා තමයි හිතා මේ රවුල කැපුවොත් මම ඒ ලොකු මම එක්ක කියලා කැපුවා ඔය කෙනෙක් කියලා මසගේ කැවිලා ඔව් ඉතින් මෙහෙම බෑ අපිට ඕනි දෙයක් දැන් ජීවත් වෙන්න ඕන මේ කත්තේ පොදු වස්තුවක් කියලා තියෙන්නේ දැන් ඉතින් අපි ආසයි පිරුමිරුත් ඒක දකින්න එහෙම දකින්න කියලා ඉතින් ඒ හින්දා දැන් මම ඇත්තටම ඒගොල්ලන්ට ඕනි දෙයක් තමයි ජීවත් වෙන්නේ හරි මේ මට ඉදන මේ කතා කරමු ඉස්සරහට සින්දුවක් කාලෙමු දැන් හරි රූපෙත් හරි ඊට පස්සේ මොකද්ද දැන් කටහඬත් හරි ඒ වගේ කතා කරද්දී අපිට තේරෙනවානේ අර යෝති බලමාත් එක්ක තිබ්බ ලෝ එක ඒ වොයිස් එක නේ ඒ හස්කි එකත් එක්ක නේක එහෙම තියනවා වගේ සින්දුවක් අහමු ඇත්තටම ජෝතිගේ හඬද මේ එන්නේ මේ බොරුවක්ද කියන්නේ ඇත්තක්ද මොකද්ද මේ වෙන්නේ තමයි සෝෂල් මීඩියා වලින් දකි දිතන්න තියෙන මේ ට්‍රැක් හරි මොනවා රෙකෝඩ් කරලා හරි මොනවා නෑ මේ මොනවත් නෑ ලයිව් වර බලන්න පුළුවන් අපි සාක්කිය බලමු මොකද අපි කියන්නේ සුරේ අම්මගෙන් සින්දුවක් ඉස්සලා ගියෝ මෙන්න නමින දේවනේ රයිට් මේ නුනි මෙන්න දිවි ගමනේ නිවනේ මංග පෙන්නන තුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නුනි මෙන්න දිවි ගමනේ නිවනේ මඟ පෙන්නන තුරා පිය තුම නැතිදා ඉඳලා ගියේ නෑ මා තනි කරලා කුසගිනි මට නොමදීලා දුක වේදනාව නිවලා අම්මේ ඔබ බුදු වේවා මෝ ගුණෙහි ගයෙමි මිමා මේ නුනි මෙන්න දිවි ගමනේ නිවනේ මඟ පෙන්නන තුරා අම්මේ ඔබේ පුතෙකු වෙලා මම එන්නම් සසර පුරා මේ නුනි මෙන්න දිවි ගමනේ නිවනේ මඟ පෙන්නන තුරා ඔප්පු කරලම් පෙන්නුව කතන්දරේ මේක තමයි ඇත්ත කියලා මේ මොකද අපිත් සජීවීව දැකලා තිබුණේ අපිත් ওই වීඩියෝස් වලින් දැක්කා සහ අහලා තිබුණා මෙහෙම කෙනෙක් ඉන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා දැන් හරි ඔප්පු කරලා පෙන්නුව තරක දෙකක් නේ අපි දෙන සාකි කලින් කිව්වාගේ මේ දැන් කොහොමද ඉස්සල්ලාම දැනගත්තේ මේ ජෝතිගේ වොයිස් එක මට තියෙනවා කියලා දකුණු කොරියාවේ මං සේවය කරේ 2006 ගියේ මම ගිහිල්ලා ඔය ඇත්තම නිකන් අපි අර බෝටල් එක දිහා වතුර බෝටල් එක සින්දු කියනවා ඉතින් කරන එහෙම කර කර ඉන්න කාලේ ඔය ස්මෝල් ක්ලැප් එකක් ආවා ඉයර්ෆෝන් එකෙන් සින්දු කියන ඒකට ගොඩක් අය ගිහුවා දාන්න සින්දු ගොඩක් අය දාන එහෙම පොඩි පොඩි මේවා තියෙනවා ඉතින් මම හිතලා නිකන් දැම්ම සින්දු කියලා සල්සබුන ඉස්මායිල් කියනවා හා ඉතින් හිතාගන්න බැරි ප්‍රතිචාරයක් නිකන් කියලා දැම්ම ඇත්තටම ඉතින් පහුවෙන්ද බලද්දී ඉන්න කමෙන්ට්ස් ඇවිල්ලා ලොකු දුලියක් ලැබුණා දැක්කා මට සන්තෝෂයක් ඇවිල්ලා ඉතින් හිතුවා මට දෙයක් කරන්න පුළුවන් කියලා මිනිස්සු කියපෙන්නලා තියෙනවා එතකොට තේරෙයි මේ කියන කතාව කොයි තරම් ප්‍රැක්ටිකල්ද කියලා සල්සපුනා නිල් මානිල් කුමුදු සමන් මල් අතරේ සල්සපුනා නිල් මානිල් කුමුදු සමන්
මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග ඇරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග ඇරේ පොලිඟුරුවන් මිනිමුතුමෙන් පහන් නිලෙනවා එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා වෙලිතලේ සංගවිලා යටින් ඇදෙනවා එය හැඟි නෙත මගේ කඳුළු සලනවා සල්සපුනා නිල් මානිල් කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග ඇරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග ඇරේ ලස්සනයි ලස්සනයි මේ දැන් සුනිත් කසාද බඳලද බඳල කසාද බඳලා මට දුවල තුන් දෙනෙකුයි පුතෙකුයි ඉන්නවා එතන බලි පොලිස්ටරියක් කියන්න මගේ අම්මයි තාත්තයි ඉන්නවා තාත්තගෙන් තමයි මට මේ බෝන් ටැලන්ට් එක ඉන්නේ තාත්තත් සිං කරන්න පුළුවන් ඔව් තාත්තා ඇවිල්ලා කියන්නේ ඉස්සර දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය කියලා ඉවර ඉස්සර තිබ්බේ හේවුඩ් කියලා සනන්දන් සිල් මහත්තයා දොර ගුණදාස ගපුගේ වික්ටර් අධ්‍යාය මහත්තයා ඒ ඔක්කොම අල්ලම එක කට්ටිය බැඩ්මිට්ලා ඔස්ටින් මොනසිං සර් තියෙන තාත්තගේ ක්ලාස් එක බැඩ්මිට්න් ඔස්ටින් මොනසිං ඒ වගේ සංගීතමය රාගධාරයේ සංගීතත් එක්ක මම ජීවත් වෙන පොඩි කාලේ ඒ හුරුව තියෙන මම හදාරලා එතකොට මේ ජෝතිපාල මහත්තයව දැකලා තියෙනවද මම කියන්නේ සජීවීව නෑනේ දැකලා ඒ කියන්නේ ඒ තරම් වයසක් නැද්ද නැත්නම් වයස මම අහන්න නැතුව නිකන් වක්‍ර ප්‍රශ්න ඇහුවේ එහෙම නැත්නම් දකින්න හම්බෙලා නැද්ද නැත්නම් එහෙමද දැකලා නැහැ අනුකරණය කරන්න හරි ඔබට ලැබුණු දායාදයක් කර මොකක් හරි මේක පාවිච්චි කරලා ඔය සෝෂල් මීඩියා වල හිටවනකොට කාගෙන්වත් මේ කරදරයක් වෙලා නැද්ද නිකන් කවුරුත් ගොඩක් අය බයිනවා ඉතින් ස්තුති කරනවා ඉතින් මෙහෙම ජෝතිපාල මහත්තයාට ඒක ෆෑන් ඉන්නවා දැන් මම ඇවිල්ලා එතුමාගේ ගීත ගායනා කරන ෆෑන් කෙනෙක් සමහරුන්ට ගීත ගායනා කරන්න බෑ අහන ගොඩක් ඉන්නේ ඒ වුණාට දැන් අපි කාටත් ඒක ඇත්තටම ගීත ගායනා කරන ෆෑන්ලගෙන් තමයි ආටිස් කෙනෙක් හිට වෙන්නේ. ඒක ගොඩක් අයට සමහරක් ඒක හිතෙන්නේ නැහැ. ඒගොල්ලන් කියනවා ජෝතිපාල මහත්තයා බාස කරන්න එපා නවත්තපන් කියලා තමයි කියන්නේ සමහරක් අය කියනවා ඒ දේ. ඉතින් මම ඒගොල්ලන්ට බොහොම ස්තුතියි. හරි මං හින් කියලා කියවවදත් බැලලා කරලා එහෙම නැහැ. ඉතින් එහෙම අර මුල් කාලේ තිබ්බ මට සෑහෙන්න. හැබැයි දැන් නම් දෙකක් විතර වගේ තමයි තියෙන්නේ. දෙන්නෙක් තමයි ඒගොල්ලොත් හැරේ වගේ කාලයට. මොකද ගොඩක් මං කතා කරන හඩය ගොඩ පස්සේ අර බැනුම කට්ටිය ගොඩක් මගේ පැත්තට ඇවිල්ලා තියෙනවා අනුකරණයක් නෙමෙයි මම කතා කරද්දිත් ඒ වගේ ඉතින් ඒ හින්දා අර බයින ඒගොල්ලන් ගැන මම ඉතින් හිතන්නේ නැහැ මොකද 98ක් ඉන්න මට හොඳ කියන කට්ටිය මට ආදරය කරන කට්ටිය දෙන්නේ කියන හැම ඉන්නත් ඕනේ උපතින් පිට දෙයක් නම් ඉතින් මොනව කරන්න දෙයක් නෙමෙයි ඒක ජෝතිගේ සින්දු කියන බැනුම් අහන්න නැති ගායකයෙක් නෑ මම දන්න තරමට හැමෝටම බයින ඒ තරම් අර ඒ මොකද හේතුව රස්කින්ගේ ආදරේ හඬේ තියෙනවා වර්ණ කීපයක් මම ජෝතිපාල මහත්තයාගේ එක හඬක් නෙමෙයිනේ ඒක ඇවිල්ලා හඬ මාර තැන්වල ගෙනියන ඉතින් ඒ එතුමාගේ සිංගින් අලෙන දේ තමයි ගායන හැකියාව. දැන් අපි කිසි කෙනෙක්ට ලඟ වෙන්න බෑ. ඒක. ඉතින් කෙසේ වෙතත් මම කියන්නේ සජීවී දැන් බෑනේ. දැන් මිනිස්සුන්ට ආස ස්ටේජ් වල එඩිට් වල ගියාම මිනිස්සු බදාගෙන අඬනවා. ඔව්. ඉතින් ඒ වගේ ලොකු ෆෑන් බේස් එකක් තියෙනකොට ගොඩක් ගම් වල ඉන්න මුණුපුරාල ගිහිල්ලා පෙන්නනවා.
ඒ වගේ සීලා මලා ඉතින් ගොඩක් ඒ වගේ කට්ටිය පහමට ආදරේ දැන් ඒගොල්ලන්ගේ සජීව හබ කට්ටිය ඉතින් මම ළඟදී ලස්සනයි බලන්න ඉතින් සින්දුවක් කරා ලස්සනයි බලන්න මගේ චුටි දුවත් එක්ක එක කවසෝන්නක් ඉදිරි කරේ ස්ටුඩියෝ එකක නිකන් ගේක තමයි කරේ එක ඉතින් ඒකට මහා විශාල ප්‍රචාරයක් තිබ්බා හිතා ගන්න බැරි තරම් ඉතින් මේ පේජස් 140 ගාන විතර ගිහිල්ලා තිබ්බා ඒක වැදලා තිබ්බා දවස් දෙකකට ඉතින් ඒ වගේ අපිට ලස්සනයි බලන්න අහන්න පුළුවන්ද ලස්සනයි බලන්න ඔයාගේ මල් හින පුන් සඳක් නැගෙන්න එපා කැලුම් පෙර ඕ රංගනි මානිසාද ඔය නටන්නේ ඕ රංගනි මානිසාද ඔය නටන්නේ ලස්සනයි බලන්න ඉස්කෝල යන කාලේ මේ සිංදු කියලා නැද්ද ජෝති බල මහත්තයා ඒකට ඉස්කෝල යන කාලේ සිංදු කියන්නේම නැද්ද එහෙම නැත්නම් කියා 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 ඉස්කෝල යන කාලෙත් කියනවා ඔය ගොල්ලක් දුරට මුලින්ද බැඳා ඉතින් ඒක ඒ වගේ සිංදුව කියන්නේ මොකද අපි කටේම තිබ්බ සිංදුව සිරියා මිසාරා ඉතින් ඒ වගේ සිංදු වෙන සිංදු ඇත්තටම දන්නේ නැහැ ජෝති බල මහත්තයාගේ බිල්ඩන් මාරාච්ච බිල්ඩන් පෙර මහත්තයා ඉතින් ඒක තමයි කියන්නේ දැන්ටත් මට මේ දැන් තියෙන සිංදු මම පාඩම් හිටින්නේ නැහැ මතක හිටින්නේ නැහැ ඉතින් ජෝති බල මහත්තයාගේ සිංදු ළමයි ඉතින් කොහේගෙත් කියන්නේ ඉතින් ආයක එන ආදරයක් තියෙන්නේ ගෑන් ළමෙන්ගෙන් කොයි වගේ ප්‍රචාරයක් තිබුණේද සාමාන්‍යද ඔක මොකද යුගෙන් යුගයට වෙනස් දැන් ඒ කාලේ ගත්තාම ඒ කාලේ කියලා මම මේ කියන්නේ දශක දෙක තුනකට හා ඔව් ඒක වගේ දැන් මේ මම මේ සුනිත් සිඳු කියන කාලේ වගේ කාලෙත් දී දෝති බල මාත්‍ය සිඳු ගාම කොමත් ආසයි අපිත් ආසයි අදලත් ආසයි හෙටත් ඒක එහෙමනේ ඒත් සාමාන්‍යයෙන් ඔය වගේ ඒ හඬ ඒ විදිහ ඒ සමානකම් තියෙනවා කොහමද ඉතින් කෙල්ලන්ගෙන් බේරෙන්න නම් මං හිතන්නේ ඔයාලගේ තියෙන සිංගල් දාලා තියෙන කමෙන්ට්ස් ටික බලන් ගියාවත් ඒක තේරෙනවා මේ ඔව් සෑහෙන්න තියෙනවා කියන්නේ මෙහෙම මට මුල්ම කාලේ තිබ්බේ ඇත්තටම කාන්තා පාර්ශ්වය තමයි වැඩිම ආකර්ෂණයක් තිබ්බේ හැබැයි දැන් ගොඩාක් තරුණ මල්ලිලා ගොඩාක් කට්ටිය මට එකතු වෙලා ඉන්නවා ඒගොල්ලන් කතා කරනවා කතා කරලා දැන්ටම ඒගොල්ලන් ගම්වල ඩා ලෑස් වෙලා ඉන්න මේ රට අරණි කම්බලාවේ ඉන්නේ ඒගොල්ලන් වේදිකාවට රඟ ගන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියන්නේ මම හිතන්නේ මට කතාන කරපු ගමක් නැහැ අම්ම පැත්තෙම දුර ඔක්කොම මේ සමාජ මාධ්‍ය දෙකල සෝෂල් මීඩියා වලින් සෝෂල් මීඩියා ඒගොල්ලන් දැකලා දැන් සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නැති දැනන්නේ නැති තරන්නේ ඉතින් ඉතින් ඒ හින්දා දැන් නම් 160ක් වගේ කාන්ත පාක්ෂයට 240ක් වගේ පිරිම් පාක්ෂයට තියෙන ලොකු ඉල්ලීමක් තියෙනවා ඉතින් අර සතුටු ඒක මගේ මෑතක මාස 3-4 ඉඳන් මගේ මේ දියුණුව එක පාට ආවේ නිකන් හිතේ කෙනෙක් ඉතින් දැන් මට වෘත්තේ මට්ටමින් ගායනා කරන්න වෙලා තියෙනවා එතකොට මේ ගෙවල් ගම්පලට කොහොමද දහන්න දරුව කියසල ගම ඇවිල්ලා මගේ ගම කොළඹ මම ඉපදුනේ කොළඹ දැන් අපි වදින්චේ ඉන්නේ කඩවත කිරිල්ල වල අහහ එතකොට දැන් ඉස්සරහට ප්‍රසංග වලට ආරාධනා කරොත් ජෝති බල මහත්තයා සිංදු වාර කවුරුර කෙනෙක් ෂෝ එකට කතා කරනවා බලාපොරොත්තු වෙන එතකොට ඔය විදිහටනේ ඔව් ඒක ඉතින් ඒකට දැන් අවසර ගන්න ඕනේ කොපිරයිට්ස් ප්‍රශ්න තියෙනවා ඉතින් ඒකත් මම මෑතක දැන් දස් ගානක් කරලා 30 මහත්තයා තමයි වෙන්න ගියා පුංචි දුවේ තරහල සිංදු ලිපෙක් කියලා මේ නොනි මිලේ කියන්නේ ඉතින් එතුමත් එක කතා කරා ඇත්තටම කියන්නේ මේ අපි ඒක සාධාරණ කරන්න ඕනේ මොකද ලියපු කට්ටිය සංගීත කරපු කට්ටියට මෙතෙක් උන්නේ ඇයිදේ ඉතින් ඒක මම හැම ඉන්ටර්වියු එකකින්ම ඒක කියනවා ඒගොල්ලන්ට යම්කිසි ගාණක් දෙන්න ඕනේ යම්කිසි මුදලක් මුදලක් වෙනවා නම් ඒගොල්ලන්ගේ කොටසක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ ඉතින් ඒකත් කරගෙන බලාපොරොත්තු වෙනවා මගේ ඔරිජිනල්ස් එක්ක ජෝති බල මහත්තයා සිංදුත් එක්ක තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ අවසර ඇතුව නීති අනුකූලව මේ දැන් සුනෙත් අපි HR ජෝතිපාල කිව්වම දන්නවා එතුමා මේ ගායකයෙක් විතරක් නෙමෙයි කඩවසම් තරුණයෙක් විදියටත් ඒ කාලේ ගොඩක් දෙනෙක් හරි මාදරය කළා ඒ වගේම චිත්‍රපටි වලටත් රංගනයනුත් දායක වුණානේ දැන් වාට එහෙම ආවත් එහෙම ඇඩ් කරන්න එහෙම වගේ ඉන්වයිට් කළොත් ජෝතිගේ කැරක්ටර් එක කරන්න හරි පුළුවන් අපි ජෝති බල මහත්තයාගේ චිත්‍රපටියක් මේ ඒ චරිතාපදානයම නේ ආපහු වරන් කරනවා කියලා අපි හිතමු එහෙම ආදරෙන් ගෞරවයෙන් කරනවා රංගපාන්න පුළුවන් රඟපාන්න පුළුවන් කියලා කොහොමද රඟපාලා තියනවා
ටික්ටොක්කත් කරලා තියෙනවා පොඩි වෙනසක් කරන්න තියෙන්නේ ඇත්තටම අපි ජීවිතේම රඟ බඩලක් නැචරල් අපි නැචරල්ම ඇත්තටම රඟපානවා කියන්නේ ඔය හදාගන්න ඕනේ දෙයක් හැබැයි කරන්න පුළුවන් දෙයක් බැරි දෙයක් නෙමෙයි මේ මට තියෙන පුදුමයි මම මේ කතා කරනකොට කල්පනා කරන්නේ බලන් ඉන්නෙත් ඒකයි මොන දියා තනි කර ඒකනම් අර කපලා දීලා තියෙන අච්චුවම තමයි ඒ කොහොමද සුනෙත් එහෙම වෙන්නේ මට හිතා ගන්න බැරි මේ තාමත් ඉමිටේට් කරනවාද ඒ කියන්නේ මම කියන්නේ එයා කතා කරන විදිය නේද ඉදිරු බලන් ඉඳලා ඒක කිසිම ඉමිටේට් කරන්න බෝ කතා කරන ඉමිටේට් කරන්න පුළුවන් නෑ වීඩියෝ සරි බලලා කලින් ජෝතිබල මහත්තයා ඔය සම්මත කරලා තියෙනවා ජෝතිබල මහත්තයා වීඩියෝස් බලන අඩුයි මම සින්දු විතර අහන්නේ අපිට රෙද්දි සින්දු ඇත්තම දැන්ටත් සිතුමා සින්දු දාගන්න තමයි නිදිය ගන්න ඒක මගේ එඩිට් වෙච්ච දෙයක් ඒතර මගේ දරුවොත් කියන්නේ එහෙම තමයි ඒගොල්ලොත් ඇහිලා 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 ඒගොල්ලන්ගේ ආසමයි ඉතින් අනුකරණයක් නෑ මං මගේ දරුවෝ ගැන දියුරලා මට කියන්න පුළුවන් කිසිම අනුකරණයක් නෑ මේක මගේ නැචරල් හඬ මම මොකක් කිව්වත් එන්නේ මේ හඬ තමයි මගේ ඔය කොණ්ඩෙත් ඔය කියන්නේ පොඩි කාලේ නම් මන්නේ බකුඩු කොණ්ඩෙ නැත්තම් ඔකමයි ඈ මම ඔරිජිනල් කොණ්ඩෙ ෂුවර් අපිට රැවුල දැන් මේ දෙපැත්තෙන් මෙහෙම තිබ්බේ ඒක ඒක මගේ මගේ ෆෑන් කෙනෙක් ඇවිල්ලා යාන වාහන එක්කන් ගිහිල්ලා ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා අනුකරණයක් කියන එක මම කිහෙත්ම නෑ අනුකරණය කරන්නත් බෑ ඒ හඬට කිසිදේ මම කියන මේක සජීවී දැන් අහන්න පුළුවන් එක විතරයි තියෙන්නේ හඬ කියන්නේ වෙනම එකක් ඒක පතරයෝදේ රන්වන් සිනහපේ මනෝ මලිගාවේ කුමාරි කුමාරි කොහේ දොමගේ රන්වන් සිනහපේ මනෝ මලිගාවේ කුමාරි කුමාරි කොහේ දොමගේ මේ වේදනා ඇත පාවි ගියාවේ කුමාරි කුමාරි කොහේ දොමගේ අනන්තේ දිගන්තේ සුලන් රැළඳේ උදා වූ වසන්තේ මිහිරි නොවේ දිවාරේ ගෙවියයි ලොවේ හිමසේ සරාගි ප්‍රියෝ ගීත රාවේසේ මේ කල්පනා සෝක සංකම වන්නේ කුමාරි කුමාරි කොහේ දොමගේ රන්වන් සිනහපේ මනෝ මලිගාවේ කුමාරි කුමාරි කොහේ දොමගේ ඇස් දෙක වහගෙන අහගෙන ඉන්නකොට මට එලිමංජු මේ පැත්තේ කනගාවන ඉන්නේ දැන් මේ පැත්තේ මට ඇහෙන්නේ මෙහෙම ඇස් දෙක වහගෙන අහගෙන ඉන්නකොට ආයෙ දෙකක් නැහැ ජෝතිපාල මහත්තයා ළඟ ඉඳන් ඉන්නවා වගේ දැනෙන්නේ නිකන් එක ඒ බේසක විදිහටම මොකද මේ සුනිත් අර දැන් අර ජෝතිපාල මහත්තයාගේ සින්දු කියන ගොඩක් කට්ටි ඉන්නෝනේ හරි දැන් අපි 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 දැන් ෂාය FM නිසා අපි දන්නවා අපිට හම්බ වෙනවා අපිට ෂෝස් වල හම්බ වෙලා තියෙනවා ඕන තරම් අපිට එහෙම සින්දු එනවා එතකොට එහෙම ලකිනවා හරිද එතුමාගේ ගීත ගායනා කරන ගොඩක් දෙනෙක් ඉන්නවා හැබැයි ඒ හඬයි ඒ රුවයි ඒ කියන්නේ පෙනුමයි ඒ ඔක්කොම පිටනවා කියන එක හරි පුදුමාකාර දෙයක් ඔය ඒක ඇත්තට පෙර වාසනාවක් ඒක ගෝල්ඩන් gift එකක් මම විශ්වාස කරන්න ලැබිච්ච එකද මේ මං ඔබව දන්න කට්ටිය ඇතුලේ මාව මාර විදියට ඒගොල්ලන් මං ෆෝන් එක ආන්ස කරත් ඒගොල්ලන්ට ඒක මාර ලොකු දෙයක් කියන්නේ හරිම ආදරේ මට හිතා ගන්න බෑ මට මේ තරම් ඒ ආදරේ ඔක හැබැයි මට මේ අපිට මේම දෙයක් කරන්න පුළුවන් හරිද මම කරන්න බෑ වයස කියන්නේ නැති නිසා මේ නැත්තම් කරන්න පුළුවන් නේ ජෝතිපාල මහත්තයා නැති වෙන්නේ 87 නේ 87 කතරගම ගම්මුදාවේ මේ අවසාන ගීත ගායනා කරන්න තුමා මේ ඉතින් 87 කියන්නේ දැන් ගත්තාම අවුරුදු 35ක් වගේ නිතරනේ දැන් ගත්තාම එතකොට සුනේ තයිස කිව්වනම් අපිට හිතාගත්ත හැකි
මේ ආපහු ජෝතිපාල මහත්තයා ඉපදිරාද නැත්තම් එහෙම එකක්ද කියලාත් කියන්න පුළුවන් හැබැයි වැඩේ තියෙන්නේ වයස කියන්නේ නැහැ වෙනුවෙන් හැබැයි ගත්තා වෙනුව කොච්චරද පේනද ජෝතිපාල මහත්තයා කියන්නේ ඒක මම හැමදේසම අකිල් අංජුද ඔය දෙන්නට ඇහෙන විදිය දෙනවා ඒ වගේම අහන කට්ටියට එකේ කාරකවරට ඇහෙන්නේ හැබැයි බහුතරයකට ඇහෙන්නේ ඒ විදියට මට ඒක නවත්තන්න බෑ මම කොහෙවත් මම කියන්නේ මගේ පේජ් එකේ මල්ලි යන්නේ මම ජෝතිපාල මහත්තයාගේ හඬමේ දෙන්නේ සමානකමක් තියන කොහෙත්ම කියන්නේ හැබැයි මම හරිම ආදරේ මගේ ලෙජන්ඩ් පුදුමාකාර ආදරයක් තියෙන්නේ මට අර මගේ සිංදුවක් තියෙන සංගීත මණ්ඩලය කියලා සිංදුවක් ඒ ගීතේ මට කියන්න බෑ මගේ ඇස්වලට කඳුළු එනවා කියන්නේ මම හරිම ආදරේ කියන්නේ එයා කියලා තියෙන මේ ගායක ඒක එයාගේ ජීවිත කතාව ඒකේ තියෙන්නේ කිසිම නිර්මාණකාරයෙක් මැරෙන්නේ නැහැ ඒගොල්ලන් මැරුණත් ජීවත් වෙනවා ආසුට දෙවි දේවතාවන් ඉඳි දෙවි දේවතාවන් ඉලිසින් ඉන්නවා අපි කියමු පොඩි කොටස මට තේරෙනවා අමාරුයි කියලා හැබැයි මට කොහොම කියද්දි ගීත අපි දන්නවා අපි අහලා තියෙනවා සහ අපි ජෝතිපාල මහත්තයාගේ ජෝති උපහාර ප්‍රසංගය අපි ෂා එෆ් එම් සින්දු කාමරෙන් කරද්දිත් අපි ඔය ගීතේ තමයි තෝරගත්තේ මේ සුනිත් ප්‍රසංගය වෙනුවෙන් අවසානයේ ඉතින් අර ඔයා කොහොම කියද්දි ඒක වෙනම ආපහු ඔය අහන්නත් එක්ක අහන්න දෙනවා පොඩි කොටසක් කියන්න ලීස් නැහැ ගීතේ කියන්නේ संगीत मडले प्रतिरावनेन निर्माणगी शिल्पियानो सीगिरीलने ही रु अप्सरावन एंदावे सितरानो कौगीलियो पिलिरु निलो विन्वीगियत लोनियाविन आकाश तलये ओहु सरन्नो देवी देवताउन विलासिन राइट तो एक ज्योतिपाल महत्तया කියන්න පුළුවන් ලේසියෙන්ම කියන්න දැන් ඔයා ज्योतिपाल महत्तया ගීත ගායනා කරන ෆෑන් කෙනෙක් නේ ඔව් එහෙම හඳුන්වමුකෝ එතකොට ප්‍රශ්නයක් නෑ ලේසියෙන්ම කියන්න පුළුවන් සින්දු මොකක්ද මන්ද මත්න සින්දු කියන්න බෑ මෙයා කියන ලස්සනට මට නම් පුළුවන් අපි රොට් එකක් කියමුද පුළුවන් අහන්න ඉන්න තමයි බැරි මේ ජෝතිපාල මහත්තයාගේ ලේසියෙන්ම කියන්න බලමු යා දුරගත් සින්දු වලින් මොකක්ද ඇත්තටම එතුමාගේ ගීත තමයි දැන් අපි කියමු රාගදාරි ගීත කියලා ඒව ඇත්තටම කියන්න පුළුවන් ජෝතිපාල මහත්තයා සරල ගීත ගායකයෙක් කියලා ටැග් කරාට එතුමා ගීත තමයි කියන්න බැරි. එයා ගිහිල්ලා තියෙන සමහර තැන්වල අපිට හිතන්න බෑ. කියන්නේ සරල නෑ ගීත. ඒ සරල ගීත කියලා දැම්මනේ වචනවල සරල වුණාට ලේසි කියලා නෑ. හරි අමාරුයි සමහර තැන් ලෝකේ කියන කියන්නේ සමහර කියන්නේ ලේසි නෑ. නමුත් ඉතින් මගෙත් අර පිටිලා දින වෝකල් එක පිටිලා දින උපතින් ඒ හින්දා මට සාමාන්‍ය කියාගන්න පුළුවන්. රහක් දෙන්න පුළුවන්. ජෝතිපාල මහත්මයාගේ මම පර්සනලි ගොඩක් මාස සින්දුවක් තමයි පුංචි ධෝනි තරහා වෙලා. ඒ සින්දුව කියලා තියනවාද මිට ගයි? අනිවාර්යයෙන් කියලා ඇති. ගොඩක් කියලා තියනවා. ඒ සින්දුව කියද්දි චුට්ට මතක් කරන්න ඕනේ. ඒ සින්දුව හින්දි මෙලඩි එකක්. නමුත් ඒ සින්දුව ලියලා තියෙන්නේ අපේ අවුරුත් එක දන්නේ නැති ගොඩක් අය දන්නේ නැති උතේදී. තිස්ස ඩයස් කියලා ගීත රචකතුමා තමයි ලියලා තියෙන්නේ. එතුමා මට ළඟදී කතාත් කරා. එතුමා කතා කරලා බොහොම ගෞරවයෙන් මට කතා කරා. හරි ගෞරවයක් මට ලැබුණා. මෙහෙම කිව්වා හරි සතුටු වුණා මෙහෙම. වාගේ හඬ හෙද්දි මට ජෝතිපාල මහත්තයා තරුණ කාලේ එහෙම මතක් වුණා. ඒකයි මට කතා කරන්න දෙන්නේ. හරිම ලස්සනට ඔය වේග කරගෙන යනවා. ආ කෝල් කරලා බැන්නේ නැහැ. නෑ. ගෙදරට ගියා මං ඊට පස්සේ වාගේ. හරි හොඳට ඕ පිළි අරගෙන ඒ මැඩමයි දෙන්නම හරියට මා අප්සෙට් කරා ගියාට පස්සේ ගියා තුමා කිව්වා මම තෝ කියන දේ ජෝතිපාල මහත්තයාගේ තරුණ පෙනුම තියෙනවා වට ඒ වගේ ඒ සම කාල ආශ්‍රය කරපු ඉතින් ගොඩක් ස්ටෝරි කිව්වා ඒ කියන්නේ දෙන්න ගැතර තිබ්බ ඒ දේවල් ගැන තාම තියෙනවා ජෝතිපාල මහත්තයාට ලියන දීපු කොලේ සින්දුවලිය ලියන ඕ ඊට පස්සේ ඒක ජෝතිපාල මහත්තයාට පොඩි එයාට පැහැදිලි ලියපු එයාගේ අකුරු තිබ්බා ඉතින් හරි ඒ පැයක් දෙකක් විතර ගත කරා මට මාර කියන්නේ හරි සතුටු දවසක් එදා මම ධෝනි තරහ උංචි දේශ මදුලු සලා
නුවණින් මලගෙන වාකියා තාත දුවරවටලා උන්ති දෝනි කරා එලා උන්ති දැසේ කඳුළු විසලා රයිට් අපි ටික 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 අවසානයට එන්නේ දැන් කියලා ගත උනා හැබැයි දැනුනේවත් නැහැ දැනුනේවත් නැහැ තේරෙන්නේ නැහැ සින්දු නම් චෝටිපාල මහත්තයාගේ අහනවා නම් මම හිතන්නේ අපි ගාවත් තියෙනවා සින්දු බර ගානක් ඒ කියන්නේ අපේ ලයිබ්‍රරි එකේ ලක්දිම වෙච්ච චූටි දෙයක් කියන්නේ ඊයේ කියන්නේ රසික ආදරය කියන දේ ඊයේ මම රෙස්ටෝරන්ට් එකක් කරනවා ඊ දවස මම උදේ වෙඩිනේට ගිහිල්ලා ඉට් සින් කරා නයිට් උදේ ඉඳන් මම බලන්න එන කට්ටියක් වාහනයකුත් බුක් කරලා මට කීර දෙන්න මහත්ත කීර දෙන්නේ කියන්නේ වෙන්න අපේ නේද හයර හයර එකට දුප්පත් මිනිස්සු කට්ටිය කියන සල්ලි නැති කියන්නේ සාමාන්‍ය මිනිස්සු කට්ටිය ඉතින් මම ඊයේ මම කව මට අද නම් මම මිසි ගොඩක් කමන්න එන වෙලාව විතරක් කියන්නේ ඉතින් මම උදේ වෙඩි ගිහිල්ලා සයිත්‍රේ ගොඩින් එකට ගියා ගිහිල්ලා ඉවරලා ඒත් මම හයට විතර ඇති ඒත් ඒගොල්ලන් මට කෝල් කරනවා උන් අපි අද දවසම උදවාවේ වෙන් කරගෙන ඉන්නේ අපි දැන් උනත් එන්නම් කියලා මට හරි දුකයි ඉතින් මම කවන්න එන්න දැන් කියලා ඉතින් වෙන්න අපේ දැන් වාහනයක් එමා බලන්න හරිද මම ඒ පාර මගේ ගෙදරට ගිහිල්ලා මම ආපහු මගේ සවුන්ඩ්ස් මේ අරගෙන ගිහිල්ලා එවෙනු සින්දු දරක් ඒ කියන්නේ ඒගොල්ලෝ වාහනයක් හයරකට අරගෙන ආවා මගේ රෙස්ටුරන්ට් එකට මම බලන්න ගියා බලන්න ගියා ඔව් ඒ වගේ අර මාර ලොකු රසික ආකර්ෂණයක් හැදීගෙන එනවා රැල්ලක් හැදීගෙන එනවා ඒකට මූණ දෙන්න මම සෝදානම් බලන ඉන්නේ කියන්නේ රසික ඒක ලබන්න හරි අමාරු දෙයක් ඉතින් ඉස්සරහට මගේම නිර්මාණත් එක්ක ජෝතිපාල මහත්තයාවත් ඉස්සරහට ගෙනියන්න තමයි අදහස. ඉතුමාව ඉස්සරහට ගෙනියන්න කියන්නේ ඉස්සරහට ගෙනියන්න නෑ. ඉතුමාගේ සින්දු සජීවීව ගායනා කරන්න ලොකු ආසාවක් තියෙනවා. හදා ගන්න. ඔව්. දැන් ඕනම කලාවක් එක තැන ඒ විදිහට තිබ්බොත් ඒක නැති වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඉස්සරහට අරගෙන යන්න නම් ඒක පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ නිසා ඉතින් අපි හිතනවා මේ උත්සාහය අගය කරන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි ෂායිෆ් එම් අපිත් සුනිල්ට එන්න කිව්වේ මොකද්ද මේ වෙන වැඩේ කියලා නේ. දැක ගන්න හරියට මැස් දෙකෙන් කවුරුත් කියනකට හරියටම දැනගන්න මොකද්ද මේ වෙන්නේ කියලා නේ. හරි. එහෙමනම් ඉතින් අපිට දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕන විශේෂයෙන්ම. දැන් අපි සාමාන්‍යයෙන් දැන් අනුකරණය කරන අයව ඕන තරම් හොයාගන්න පුළුවන්. හැබැයි ඒ අනුකරණය හරහා යම් යම් විවිධ පරමාර්ථ වෙන ටාගට් තියෙනා ඉන්නවනේ. එහෙම නෙමෙයි දැන් කතා බහින් තියෙන නංජු සුනිත්ගේ තියෙන්නේ ජෝතිපාල මහත්තයාට ගරු කිරීමක් සහ සුනිත්ම කිව්වනේ යා ෆෑන් කෙනෙක් කියලා. ඒ ගීත ගායනා කරන විතරයි කියලා. ඉතින් දැන් ඒ නිසායි අපි අද සම්බන්ධ කරගත්තේ. නැත්නම් අපි එහෙම වෙන යම් අරමුණක් තියෙන කෙනෙක් නේ අපි කීරත් මෙහෙට ගෙන්නන්නේ. බලන්නකෝ ස්ක්‍රීන් එකේ තිරිය ඔබට පේනවා ඇති අපි දාන්නම්. ඔය තියන්නේ ජෝතිපාල මහත්මයාගේ සැබෑ ඡායාරූපයක්. ඇත්ත ෆොටෝ එකකුයි මේ සුනිත්තයි බලන්නකෝ මේ දෙන්න බලනකොට ඔන්න හිතාගන්න බැරි වේවි දැන් අපි දැන් අද සුනිත් එක්ක විතරනේ මේ කතා කරේ ඔබ දැක්ක මෙච්චරලා. ওই ෆොටෝ එකත් එක්ක බලන්න හරියට බලනකොට ඔබ තේරෙවි මේ 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 දෙන්නගේ මොකද්දෝ දෛවයේ තියෙන මේ මේ දෙයකට එකම විදිහ සමානකමක් තියෙන. ඒකයි මෙච්චරලා මේ අපි කියන්නේ ඔබට මේ මේ පෙන්වන්න හදන්නේ ඒකයි. ඔන්නේද කතා බහද නැඟපත ඊට පස්සේ හැඩහුරුකම ඊට පස්සේ පාට නම් මන් දන්නේ කොහොම වෙයිද කියලා ගමන් කරන විදිහද එතකොට හිට ගන්න විදිහද ඉතින් අපි අපි ආපුවාම දැක්ක අපි දැකලා තියෙනවා මේ මේ ජෝතිපාල මහත්තයාගේ ඊ දේවල්ද කටහඬ කොහොමත් කියන දෙයක් නේ ඔක්කොම තියෙන වගේ තමයි ඔය ෆොටෝ එක බලව ඔබ ටිකක් ටිකක් තේරෙයි තවත් ඕනනම් වීඩියෝ එකක් බලුවා නම් හරියටම තේරෙයි සුනිත්තුයි ජෝතිපාල මහත්මයාගේ ඒ සමානකම අපි කියනවා සුනිත් කිව්වා මේ ජෝතිපාල මහත්තයා වෙන්නේ නැහැ මම කියලා නේ මේ කිට්ටු කරනවත් කැමති නැහැ එහෙමවත් කියන්න එපා කියලා කියන නමුත් අර ඒක දෛවයේ පුදුමාකාර දෙයක් ඉතින් අපි ඒක ඔබට පෙන්නුවේ ඒකයි කාර විශේෂ නිසා අපි එළං ඔව් ඉතින් අපි සුනිත් සුභපතනවා සුනිත්ගේ ගායනයේ තියෙන යම් යම් අඩුපාඩු තව තියෙනවා නම් එයා හදාගෙන තව සාර්ථක වෙලා දිගු ගමනක් යන ලැබෙන්න කියලා ෂාටිගේ මේකම අපි විශ් කරනවා සුනිත් වාටවා කරන වැඩේ හරියට කරගන්න ඔය අරමුණේ හරියට ඉන්න ඒ හරි අරමුණ සාර්ථක වෙන්න කියලා. අපේ ඩූට් එක කිව්වනේ. මම ඉස්සෙල් ශායිත්ම රසුදන් දෙන්නුනේ නැත්තම් මට ආරාධනා කරාට ලංකාවේ টপ හිට් එකේ තියෙන channel එකක්. ඉතින් ශායිත්ම් ඉතින් අත්‍තරම ස්තුති වන්දනා වල හදව තින්න. right. අපි මොකද සුනිත් යන්න කලින් තව එක සින්දුවක් කියලා. ඒකෙන් අපි වෙනසට අවසන් කරනවා. අපි ආරම්භයේ කිව්වත් අම්මගේ ගීතයක්. ඒ වගේම අවසානයේ අම්මගේ ගීතයක්ම ගායනා කරන්න තමයි තියෙන්නේ. මොකද සින්දු? අතීත දිවේ අනන්තතුරි. හරි. එහෙනම් අපි සමු ගන්නවා ආයෙත් දවසක
අපි එන්නම් මේ වගේ විශේෂ කෙනෙක් එක්ක කතා බහ කරන්න. එතික් ආයිබෝන්. ජය වේවා. සෙත් අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ. නිලානදනෙති වියෝග කඳුලේ සිනාව මතුවේ. උදාරමවගේ සෙනෙහ දෙලිවි සිතේහි පුතුගේ. අසාර කතරේ තුසාර සිසිලයි දයාව මවගේ.